जयगम श्री लंका मेवर कुरुनेगल मारतु नमय सहदाय कुरुनेगल वेहर क्रीडांगणे दी अवसराय सियलु देनागेम मंग कथा करन्न पोड्डक बलापुरोत्तु वेन्ने ऐ मे वगे व्यापारिक अवश्यतावय एन्ने कोतनिंद कियला मट मेक दरेन तनिन मेक अतिशय पौद्गलिकव दरेन कारणावकिन तमयि मम मेक कथा करन्न बलापुरोत्तु वेन्ने मोकद मम अपि नितर देशपालनयत् एक्क गटमिन इन्न कण्डायमक् निसा विशेषयेन्म अरगलेन पस्से ओगोल्लो हितनवद देशपालनये सामान्यीकरणय वुणा कियला नैमत दैन हरि मे आपु वेव एक इवरयि देशपालनये सम्बन्धयेन मिनिस्सुन्गे अदहस इवरयि आपु अपि यथा तत्त्वयट आवा कियला मम हितन्ने पेनुमट एहेम तिबुणाट ऐत्तटम एहेम वेला नै ऐत्तटम लंकावे වෙනදට ඒ කියන්නේ අපිට 83 එමෙ නැත්නම් 88 89 නැත්නම් 72 සම්බන්ධයෙන් අපේ මතකයේ ඊටම අඳුර එකක් නේ අපිට ඒ සම්බන්ධයෙන් මිනිස් විදියට මතකයේ තියෙන්නේ ඊටම අඳුර විදියට නැවත ඒක මතක් කරන්න කැමතිත් නැහැ සමහර වෙලාවට ඒ ඇත්ත අත්දැකීම් තියෙන අයට ඒ අත්දැකීම මතක් වෙනවා කියලා කියන්නේ ඊටම අමාරු කාරණාවක් හැබැයි අපිට අරගලේ මතක තියෙන හැරි ධනාත්මක විදියටනේ හැරිම ධනාත්මක හැඟීමක් තමයි තියෙන්නේ මිනිස්සු ඇහැරුණා මිනිස්සු දූෂිත දේශපාලනයක් ගෙදර යවුවා කියලා හැබැයි මේක දේශපාලක්ෂණයට කොහොමද මතක තියෙන්නේ දේශපාලක්ෂණයෝ ඇත්තටම අරගලෙන් පස්සේ කාරණා දෙකක් වුණා එකක් තමයි මිනිස්සුන්ට බයයි අනිත් එක තමයි මිනිස්සුත් එක්ක තරහයි මිනිස්සුත් එක්ක දැඩි වෛරයක ඉන්නවා මම මේක තව කරුණු කාරණා ටිකකින් පැහැදිලි කරන්නම් දැන් අපේ රටේ මේ වෙලාවේ තියෙන්නේ ආර්ථික අර්බුදයක් හැබැයි ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ රටේ දේශපාලක්ෂණයගේ ප්‍රයොරිටි එක මොකක්ද ඒගොල්ලෝ මේ වෙලාවේ සම්මත කරගන්න පනත් රටේ ආර්ථිකය හදන්න ඕනේ කරන පනත්ද අපි මේක දවස ගානේ ෆයිට් කරන නිසා අපි දන්නවා මේ වෙනකන් මේ අරගලෙන් පස්සේ කාලෙදි රටේ මිනිස්සු වෙනුවෙන් ආපු කිසිම පනතක් පාර්ලිමේන්තුවේ සම්මත උනේ නැහැ සමහර දේවල් බලයෙන් සමහර වෙලාවට පුෂ් වුණත් ඒකත් ක්‍රියාත්මක වෙන තත්ත්වේ නැහැ උදාහරණයක් විදියට ඇන්ටි කරප්ෂන් ඇක්ට් එක ඒවා ක්‍රියාත්මක වෙන මට්ටමකට එන්නේ නැහැ එතකොට අපේ මේ වෙලාවේ දේශපාලඥයෝ ක්‍රියාත්මක කරමින් ඉන්නේ ඒගොල්ලොම ආරක්ෂා කරගන්න. සෝෂල් මීඩියා ඇක්ට් එක ඒගොල්ලෝ බයයි මිනිස්සුන්ට. ATA එක ඕන වෙලාවට ඒගොල්ලොන්ට මිනිස් මිනිස්සෙක්ව ත්‍රස්තවාදියෙක් කරලා ඇරෙස් කරගන්න පුළුවන් එකක්. එතකොට ඒගොල්ලෝ ආර්ථික ක්‍රියාකාරකම් වලදී උනත් ඒගොල්ලෝ මොනවද රටේ මේ ආර්ථිකය බේරගන්න කියලා කමිට් කරේ. EPF එක ETF එක. ඉතින් එහෙම තමයි දේශපාලක්ෂණය මේ වෙලාවේ වැඩ කරමින්. ඒක නිසා අරගලෙන් පස්සේ අපි හිතුවට දේශපාලක දේශපාලනය සාමාන්‍යීකරණය වුණා කියලා නෑ. අපි මම මේ කතාව කියන්නේ අපි මේ යමින් ඉන්නේ ඩීප් ස්ටේට් එකක් දිහාවට. ඉතාම භයානක ඩීප් ස්ටේට් එකක්. ඒ කියන්නේ වෙනදට දේශපාලක්ෂණය සහ මිනිස්සු අතර යම් කිසි බැඳීමක් තිබුණා. මොකද ඒගොල්ලෝ ගමට ගිහිල්ලා දේශපාලක්ෂණයෝ ගමේ කතා බහ කරා. එහෙම පොඩි බැඳීමක් තිබුණා. දැන් දේශපාලක්ෂණ කියන්නේ දැන් මෙතන ඉන්න කෙනෙක්ගෙන් මම අහන්නම් දැන් ඇමති කෙනෙක්ගෙන් മന്ത്രി කෙනෙක්ගෙන් කෝල් එකක් ආවොත් ඔයගොල්ලෝ හැංගිලා නේද කෝල් එක අන්සර් කරන්නේ. ඉස්සර එහෙම තිබුණේ නැහැ. ඇමතිගේ മന്ത്രിගේ කෝල් එක දැන් ජනාධිපතිගෙන් කෝල් එකක් ආවත් අපි හැංගිලා අන්සර් කරන්නේ. මොකද ඒක මම පුද්ගලික අත්දැකීම කියන්නේ. දේශපාලක්ෂණ කතා කරොත් දැන් අපිට ලැජ්ජයි. මට ලැජ්ජයි. මම කියන්නේ සාතිශය බහුතරයක් දේශපාලක්ෂණ සියලු දෙනා ගැන නෙමෙයි මම කියන්නේ. හැබැයි ඒ ගානට දේශපාලනේ මිනිස්සු ඉදින් ප්‍රතික්ෂේප කරන තැනට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි මේ යන්නේ මම ඒකයි කියන්නේ අපි යන්නේ ඩීප් ස්ටේට් එකක් විදිහට. මොකද ඒතකොට ඒගොල්ලෝ බයට ඒගොල්ලෝ මේ කිසිම වෙලාවක මේ බලය අතාරින්න සූදානම් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අර අපි කියන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන් බලය තියාගන්න උත්සාහ කරනවා. ඉතින් මේ තත්වයට මූණ දෙන්න අපිට කිසිම සරණක් නැහැ. මම සරල උදාහරණයක් කියන්න. පාකිස්තානයේ මේ පහුගිය කාලේ ඉලෙක්ෂන් එක ගියා. इलेक्शन के पास पाकिस्तान इलेक्शन कमीशन के हिटपू निलधारिया विसिल ब्लो करनाशन के उनु दूषण वंचा संबंध ये ना मेतिवर्ण नीति रीति उल्लंघन की मेहम के होरचंद दाने वगैन एक्सपोज करना एक याके मट मेक करांड क्यूवे एराट सीजे सह मनाद मेतिवर्ण कमीशन सभापति की ඉතින් මම කියන්නේ මේ වගේ තත්ත්වයක් ආවට පස්සේ කාටද කියන්නේ? වැටත් නියරත්නම් ගොයම් කන්නේ අපි කාටද කියන්නේ? දැන් ලංකාවේ උදාහරණයක් විදිහට ඕගොල්ලෝ කාට හරි මගේ මානව හිමිකම් කඩ වුණා කියලා පොලිසියට පැමිණිල්ලක් දාන්න පුළුවන්. ඊට වඩා හොඳ නැද්ද? ගහක් ගලකට එක කියන එක. මගේ මානව හිමිකම් කඩ වුණා කියලා පොලිසියට ගිහිල්ලා කියන්න පුළුවන් තත්ත්වයක් තියෙන්නේ නැහැ. ඉතින් අපි ඔප්පු කරමින් ඉන්නවා අපි මේ යන්නේ ඩීප් ස්ටේට් එකක් දිහාට කියලා. මම මේ ඩීප් ස්ටේට් එක කන්ෆර්ම් වෙන තැන කියන්න මේ පාර ඉලෙක්ෂන් එකේ
මේගොල්ලෝ බලය ගත්තොත් මේ ඩීප් ස්ටේට් එක කියන එක කන්ෆර්ම් වෙනවා. ඊට පස්සේ ඉතා දැඩි මර්ධනයකට යන්න පුළුවන්. අනිත් එක තමයි මම මේ ඩීප් ස්ටේට් එකට බයයි. මම බයයි වයලන්ට් මැතිවරණයකට මම බයයි. ඒකයි සිවිල් මිනිස්සු එකට එකතු වෙන්න ඕනේ. ඒකයි අපිට අපි විතරක් ඉතුරු වෙන්නේ. මම මේ කතාව කියන්නේ අපි දීර්ඝ කාලයක් දේශපාලනේ අපේ එදිනෙදා කෑම වගේ භාවිතාවට ගන්න නිසා අපිට එදිනෙදා ප්‍රවෘත්ති පරිහරණය කරන්න හම්බෙන්න නිසා අපි මේ යමින් ඉන්නේ ඉතාම භයානක දියාවට. මිනිස්සු විදියට අන්තිමට මම යෝජනා කරන්නේ අපිට මෙතන ඉන්න සියලු දෙනාටත් මේක බලන් ඉන්න හැමෝටමත් මේක අහන හැමෝටමත් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එක්කෝ අපි ඩීප් ස්ටේට් එක තෝරගන්න ඕනේ. ඩීප් ස්ටේට් එකේ කොටස්කාරයක් වෙන්න අමාරුයි නේද? ඒ කියන්නේ ඒ කරප්ෂන් කරප්ටඩ් සිස්ටම් එකේ කොටස්කාරයක් වෙන්න. සමහරලාට ආර්ථික පහසුකම් හම්බ වෙයි, මොන හරි බෙනිෆිට්ස් හම්බ වෙයි, ජීවත් වෙන්න පුළුවන් වෙයි. හැබැයි මතක තියාගන්න ඒකට ගියොත් ආපහු එන්න හම්බෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ එක පැත්තකට යන මේ එන්ට්‍රන්ස් එකක් විතරයි. ඊට පස්සේ රැබිට් හෝල් එකක්. ආපහු එළියට එමක් නැහැ. දෙවෙනි ඔප්ෂන් එක තියෙනවා මිනිස්සු විදිහට. දැන් සමහර වෙලාවට හිතෙයි මේකේ අවශ්‍යතාවයක් නැහැ කියලා. හැබැයි ඕගොල්ලොන්ගේ ගේ දොරකොට ගාවට මේ ප්‍රශ්න ටික එනකොට ඕගොල්ලොන්ම ඇවිල්ලා අභියෝගයට ලක් කරන වෙලාවකට ඕගොල්ලොන්ට අනේ අපි වෙනුවෙන් හිටගන්න මිනිස්සු ටිකක් ඉදී. මොකද අපි දිහා බලන් ඉන්නේ නැත්තම් පොලිසිය අපිට උදව් කරන්නේ නැත්තම් අපි වෙනුවෙන් ඉන්න ඕනේ ආයතන ටික. අපි වෙනුවෙන් කතා කරන්න ඕන පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ඕගොල්ලොන්ට කාට හරි තියෙනවද විශ්වාසයක් අපි වෙනුවෙන් පනතක් සම්මත වෙයි කියලා. අපි දන්නවා පාර්ලිමේන්තුවට යන්න කලින් මම කියන්නම් සම්මත වෙන ගාන බව. ඕනම පනතක් අරන් යන්න පාර්ලිමේන්තුවේ සම්මත වෙන ඉලක්කම අපිට කියන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ බෙදුණු තීන්දුව කියලා જાතියක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලක්ෂු මිනිස්සුන්ට බයට එන ඕන පනතකට අත උස්සනවා. ඉතින් අපි ඉන්නේ ඒ වගේ භයානක තැනක. ඉතින් මම කියන්නේ මිනිස්සු විදිහට එකතු වුණු මිනිස්සු විදිහට එකතු වුණු ජාතික ව්‍යාපාරයක අත්‍යවශ්‍යතාවයක් තියෙනවා. මේක අවශ්‍යතාවයක් නෙමෙයි අත්‍යවශ්‍යතාවයක්. ඕගොල්ලෝගේ ගේදාවට ඕගොල්ලෝගේ දොරකොඩට ප්‍රශ්න එනකොට ඒක වෙනුවෙන් කතා කරන්න ආරක්ෂක වළල්ලක් ඕන. ඒක තමයි මේ ජාතික ව්‍යාපාරය. ඒක තමයි මේ පුනරුද්ධ ජාතික ව්‍යාපාරය. ඉතින් මම ආරාධනා කරනවා ඕගොල්ලෝ අපි හැමදාම කියන්නේ අපි එක පිරිසකට තනියම මේක කරන්න බෑ. අපි පොලිටිකල් ඇක්ටිවිස්ලා හරි මේක වෙනුවෙන් කතා කරන හඬ අවදි කරන එහෙම නැත්නම් දේශපාලනය විතරක් කතා කරන කණ්ඩායමකට මේක කරන්න බෑ. හැම සිවිල් ලේයර් එකක්ම හැම සිවිල් සොසයිටිකේ හැම කණ්ඩායමක්ම ආගමික නායකයෝ එතකොට අපේ ඉන්න ව්‍යාපාරික ප්‍රජාව වෙන්න පුළුවන් එහෙම නැත්නම් සිවිල් ප්‍රජාව වෙන්න පුළුවන් මේ වෙනුවෙන් මැදිහත් වෙන්න ඕන ඉතාම ශක්තිමත් පවුරක් අවශ්‍යයි. ඒක තමයි මේ ජන මට මේකේ තියෙන අවශ්‍යතාවය පුද්දලිකව. මම මෙතන මගේ 100%ක් මේ වෙනුවෙන් යොදවන්නේ මේ ජාතික ව්‍යාපාර වෙනුවෙන් මගේ 100%ක් යොදවන්නේ අවංකවම මම ඩීප් සේට් එකකට යනවට බය නිසා. මම එහෙම තැනක ජීවත් වෙන්න කැමති නෑ. මම හිතන්නේ මෙතන ඉන්න කිසිම කෙනෙක් ඩීප් ස්ටේට් එකක ජීවත් වෙන්න කැමති අය ඇති කියලා. ඉතින් මට කියන්න ඕන උනේ ඕගොල්ලෝ අවංකවම අපිට හැමෝටම තෝරා ගැනීමක් තියෙනවා. අපි කොයි අතද මේ රට අරගෙන යන්නේ කියලා මතක තියාගන්න. පාකිස්තානයේ ඩීප් ස්ටේට් එකට ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලොන්ට හැරෙන්න බෑ. ඊට පස්සේ මේක ලෝකෙ පුරාවටම මේ ඒ වගේ ඩීප් ස්ටේට් වලින් පාලනය කරන රටවල් පාලනය වෙන විදිය ලෝකෙ චුට්ටක් හොයලා බලන්න. අපිට ඉතුරු වෙන්නේ හැමදාම කේවස් විතරයි. එහෙම නැත්නම් අර්බුද විතරයි. ඉතින් මගේ ඉල්ලීම ඒක තමයි මේ ජාතික ව්‍යාපාරත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙන්න කියලා. ඉතින් බොහොම ස්තුතියි විශේෂයෙන්ම මට මේ අවස්ථාව ලබා දුන්නට.